අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචන කරන අයත් ඉන්නවා. ආර්ථිකය ශක්තිමත් බවක් පෙනෙන්න තිබුණත් ඒක ජනතාවට දැනෙන්නේ නැහැ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදුබර පටවලා තියෙන බවත් කියනවා. විදුලි බිල, ඉන්ධන මිල ඕනෑවට වඩා ඉහළ දමා ඇති බවද කියනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා, මල නොතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගේ බදු අය කරගත යුත්තේ කියලා. හැබැයි අප ඒ පිළිවෙත රකින්නේ නැහැ කියලා අපව විවේචනය කරනවා. හැබැයි ඒ විවේචකයන් අමතක කරන දෙයක් තියෙනවා, මල් තලමින් රොන් ගන්න අවස්ථාවු තියෙන බව. මේකට අපට අපූරු පාඩම. සාමාන්‍ය තත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දී එහෙම බෑ. එතනදී තත්වය වෙනස්. අද අපිත් යන්නේ අතුරේ. පහුගිය කාලේ අපිට සිද්ධ වුණේ ආර්ථික වැල්පාලමක් තරණය කරන්න අතුරේ ගමනක් යන්න. අප එවැනි අනතුරුදායක තත්වයකට පත්ුණේ ඇයි? අපේ ආර්ථිකය බංකොලොත් තත්වයකට කඩා වැටුණේ ඇයි? අතීතයේ සිට විවිධ ආණ්ඩු අදූරදර්ශී තීරණ ගැනීම හේතුවක්.